මීට කලින් වීඩියෝ එකකදී මම කතා කරා ඇල්ෆා සෙන්ටෝරි තාරකා පද්ධතිය පෘථිවියට ඉතාමත් සමාන ග්‍රහලෝකයක් හොයාගන්න විද්‍යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා කියලා. මේකට දුර ආලෝක වර්ෂ 4.2ක් විතරයි. හැබැයි අපි ගාව තියෙන වේගවත්ම අභ්‍යවකාශ යානාවටත් මෙතනට යන්න අවුරුදු 18000ක් විතර ගත වෙනවා. හැබැයි මේ වෙනකොට ලෝකයේ සුප්‍රසිද්ධ විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග්ස් සහ තවත් විද්‍යාඥ පිරිසක් ලෑස්තිලා ඉන්නවා හරිම අපූර්ව ජාතික අභ්‍යවකාශ යානාවක් හදන්න. ඒගොල්ලෝ කියන විදිහට මේ යානාවට ඇල්ෆා සෙන්ටෝරි වලට අවුරුදු 20ක් වගේ ඉතාමත් කෙටි කාලයකින් ගමන් කරන්න පුළුවන් වෙයි. මේ ව්‍යාපෘති ප්‍රධාන ආයෝජකයා තමයි යූරි මිල්නර්. මෙයා රුසියානු ජාතික විද්‍යාඥයෙක්, ඒ වගේම ව්‍යාපාරිකයෙක්. මෙයා මේ වෙනකොට ඩොලර් මිලියන 100ක් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කළා තියෙනවා. මෙයාගේ මූලික අරමුණ තමයි මේ සංකල්පේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන එක ඔප්පු කරලා පෙන්නන එක. ඒ වගේ මට ආරංචි වුණා අපි හැමෝම දන්න මාක් සකබර්ග් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. මේ අභ්‍යවකාශ යානාව ප්‍රමාණයෙන් ඉතාමත් කුඩායි. ඒ වගේ මේකේ බර ග්‍රෑම් කීපයක් විතරයි. ඒ හින්දා මේකට පුළුවන් වෙලා තියෙනවා ඉතාමත් අඩු බලයක් පාවිච්චි කරලා ඉතාමත් අධික වේගයකින් දිගු දුරක් අභ්‍යවකාශය හරහා ගමන් කරන්න. මේ ස්ටාර් චිප් එක ප්‍රමාණයෙන් කොච්චර කුඩා වුණත් මේකේ තියෙන පවර්ෆුල් ප්‍රොසෙසර් එකක්, කැමරා එකක්, කමියුනිකේෂන් සිස්ටම් එකක්, නැවිගේෂන් සිස්ටම් එකක්, ඒ වගේම බැටරි එකක්. මේ වගේ උපකරණ ගොඩක්, මේ වගේ කුඩා චිප් එකක හයි කරපු එක ඒ තරම් පුදුමයට කාරණේකුත් නෙමෙයි. මොකද අපි එදිනෙදා පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් වලත් මීට සෑහෙන සමාන උපකරණ තියෙනවා. ඒ වගේම මෝස් ලෝ එකට අනුව ඉස්සරහට මේ උපකරණ වල ප්‍රබලතාවය තවත් වැඩි වෙයි, ප්‍රමාණය තවත් කුඩා වෙයි. එතකොට මේ වැඩේ තවත් සාර්ථකව කරන්නත් මේගොල්ලන්ට පුළුවන් වෙයි. ඉතින් ඔයා තාමත් කල්පනා කරනවා ඇති මේ ස්පේස් ෂිප් එක කොහොමද මේ ආලෝක වර්ෂ 4.2ක දුර අවුරුදු 20කින් ගමන් කරන්න කියලා. මේ වැඩේ කරන්න නම් මේකට ආලෝකයේ වේගයෙන් 20%කවත් ප්‍රවේගයක් ලබා ගන්න සිද්ධ වෙනවා. මේ වැඩේ කරන්න මේගොල්ලෝ පාවිච්චි කරන්න ලෑස්ති වෙන්නේ හරිම ඉන්ට්‍රෙස්ටිං ටෙක්නොලොජි එකක්. මේකට කියන්නේ ලේසර් ප්‍රොපල්ෂන් කියලා. සාමාන්‍ය අභ්‍යවකාශ යානාවක ඒකට අවශ්‍ය වෙන ඉන්ධන ඒක ඇතුළෙම ගබඩා කරලා තියෙනවා. හැබැයි මේ අභ්‍යවකාශ යානාවේ එහෙම ඉන්ධන ගබඩා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේකට අවශ්‍ය වෙන ශක්ති ප්‍රවාහය තියෙන්නේ පෘථුවියේ. මේකට පාවිච්චි කරන්නේ ඉතාමත් ප්‍රබල ලේසර් කදම්බයක්. මේක පාවිච්චි කරලා මේ අභ්‍යවකාශ යානාව ඈතට තල්ලු කරන එක තමයි සිද්ධ වෙන්නේ. මේ විද්‍යාඥයෝ මේ අභ්‍යවකාශ යානේ ලයිට් සේල් එකක් හයි කරන්න බලාපොරොත්තු වෙනවා. මේකට පුළුවන් වෙයි මේ ලේසර් කදම්බේ තියෙන ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය කරන්න. මේක හරියට හුළඟෙන් රුවල් නැවක් පැදගෙන යන වගේ වැඩක්. ඉතින් මේ ක්‍රමයට මේ අභ්‍යවකාශ යානාවට පුළුවන් වෙයි ආලෝකයේ වේගෙන් 20%ක් වගේ ඉතාමත් ඉහළ ප්‍රවේගයක් ලබා ගන්න. මේ සංකල්පය කොයිතරම් ඉන්ට්‍රෙස්ටිං වුණත් මේක යථාර්ථයක් බවට පත් කරගන්න මේ විද්‍යාඥයන්ට අභියෝග ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. පළවෙනිම දේ තමයි මේ ලේසර් ඇරේ එක හදාගන්න එක. මේක කිලෝමීටර් ගණනාවක් විශාල වෙයි, ඒ වගේම අති විශාල ශක්තියක් අවශ්‍ය වෙයි. ඒ වගේම මේ ස්පේස් ෂිප් එක ඇල්ෆා සෙන්ටෝරි වලට ගියාට පස්සේ එතන ඉඳන් පෘථිවියත් එක්ක සංනිවේදනයක් පවත්වා ගන්නත් සිද්ධ වෙයි. විශ්වය කියන්නේ සම්පූර්ණයෙන්ම හිස් තැනක් නෙමෙයි. මේකේ දූවිලි අංශු තියෙනවා, කුඩා ආකාශ වස්තුන් තියෙනවා. මේ අභ්‍යවකාශ යානාවලට මොකක් හරි ක්‍රමයක් හොයාගන්න වෙයි මේවා මගහැරලා ආරක්ෂා සහිතව ගමන් කරන්නත්. ඉතින් මේ විද්‍යාඥයෝ මේ ලේසර් එක හදන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් උස් බිමක. එතකොට වායු ගෝලයෙන් එන බලපෑම සෑහෙන අඩු කරගන්න ඒගොල්ලන්ට පුළුවන් වෙයි. මේකේ බලශක්ති ප්‍රභවයේ විදිහට ගොඩක් වෙලාවට මේගොල්ලෝ න්‍යෂ්ටික බලාගාරයක් පාවිච්චි කරයි. එහෙම නැත්නම් සූර්ය පැනල පද්ධතියක් පාවිච්චි කරයි. සමහර වෙලාවට මේ දෙකම එකට පාවිච්චි කරන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම මේ ගමනට මේ වගේ අභ්‍යවකාශ යාන දහස් ගණනක් පාවිච්චි කරන්නත් මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. එතකොට කිහිපයක් විනාශ වෙලා ගියත් මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම මේව ගමනාන්තයට ගියාට පස්සේ විවිධ කෝණවලින් ඡායාරූප ගොඩක් අරගෙන විද්‍යාත්මක දත්ත ගොඩක් එකතු කරගෙන ඒවා නැවත පෘථිවියට එවන්නත් මේවට පුළුවන් වෙයි. ඉතින් මේ අභියෝග හැම එකක්ම ජය අරගෙන මේ ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වෙයි අපේ ජීවිත කාලය ඇතුළත මිනිසුන් විසින් හදන ලද අභ්‍යවකාශ යානාව ළඟම තියෙන තාරකාවට ගමන් කරනව බලන්න. ඉතින් මේ ගැන තව ගොඩක් විස්තර ඕගොල්ලෝ දන්නවා ඇති. ඒ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ගැන අලුත්ම විස්තර ඉක්මනටම දැනගන්න කැමති නම් ලයික් කරන්න මගේ Facebook page එකට, ඒ වගේම ෆලෝ කරන්න මම Twitter එකේ, වගේම Google Plus වල. මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් යන්න YouTube එකට ගිහින් TechRack Show කියලා සර්ච් කරලා Subscribe කරන්න අපේ channel එකට.